ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් පටේ අපරාධ ලෝකයේ ඔහුගේ රාජධානිය වුණේ රාජගිරිය ඔබේසේකරපුර. මෙන්න. අයියේ කවුරු හිරමණයක් අතපත දාගෙන ආවත් තියන ඔලු කට්ට කුඩු වෙන්න. යකෝ මං ඉන්නකම් ඔබට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. උත් එක්ක බේරගන්න දෙයක් තියෙනවා. මට ඒකට උඹේ සම්පූර්ණ සහයෝගය අවශ්‍යයි. ක්‍රිස්ටෝෆර් බර්නාඩ් රිචඩ් බැරි. අපරාධ ලෝකයේ ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියේ ක්‍රිස්ටෝෆර් බැරි හැටියට. උපතින්ම බර්ග ජාතික තරුණෙක්. ඔහු ඉතාමත්ම කඩවසම් පුජ්‍යලේ. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් බටේ අපරාධ ලෝකයේ ඔහුගේ රාජධානිය වුණේ රාජගිරිය ඔබේසේකරපුර. රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම සහ විශේෂයෙන්ම මත් පැන් තොග අලවි කිරීම තමයි ඔහුගේ අපරාධ ලෝකයට අවතීර්ණය වීමේ මාර්ගය වෙලා. ජැකට්ටි ඔක්කොම හරිද? ඔක්කොම බඩු ටික හරියයි. උඹල වෙලාවට මේ බඩු ටික දීලා ආපහු ඉක්මෙන් වරින්. මොකද රාජගිරියට බෝතල් වගේක් යවන්න තියෙනවා. තේරුණා? හරියයි. හැබැයි මේ නෝන්ඩි කරගන්න විතරක් එපා. තේරුණාද? හරි. බලයන්කො. දසම්සය 95-96 වකවානුවේදී කොළඹ අපරාධ බලයක් ගොඩනගාගෙන හිටපු අමරසිංහ සොහයුරන්ගේ කණ්ඩායමට තමයි ඔහු සම්බන්ධ වෙලා හිටියේ. චින්තක, ධම්මික, කනත්තාරච්චිගේ පියරත්න, උලපනේ මුද්‍යාංශලගේ උදය කුමාර, මොරටු සමන්, ක්‍රිස්ටෝෆර් බැරි, සංජීව පෝල් මහින්ද, මෙන්න මේ කණ්ඩායම තමයි එතකොට අමරසිංහ සහෝදරයන් සමග හිටියේ. ඒ සමගම තොටලඟ උදයා කියන පුජ්‍යලය. තොටලඟ උදයාගේ නිවසේදී චින්තක ඝාතනය වීමත් සමගම ධම්මික චින්තක සොහයුරන්ට කොළඹ තිබිච්ච අපරාධ ශක්තිය එක පාරට නැතුව යනවා. ඒ තැන ගන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදියා වෙන කළුවකි. කළු අජිත් කේස් එක දායිත් දන්නේ උගේ බෝඩරේට බැස්ස කියලා. ඌ කොහමද එහෙම කරන්නේ? උඹ ඌට කියපන් මේක ඇමතිතුමාගේ ඕඩරයක් කියලා. මේ කොහමද වෙන්න ඕනේ? අන්න මාළු නිහල් සෝමගේ මාළු ලෑල්ලේ ගොරැල් ඉන්නවලු. ඌ පෑලිකොටට යන්න කලින් ඔබ ගිහිල්ල ඌව ඉවරයක් කරපන්. උඹට හොඳටම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දාවේ. හොඳටම විශ්වාසවන්තකින් ආරංචි ගන්න. මාළු නිහල් උඹ තමයි වගේ කොල්ලව නැති කළේ. ලේසියෙන් අරින්නේ නෑ. මේ එකට බා. දැස් කියලා යන්න. ඉක්මන් කරා. යමු. චින්තක. මේ හැම දෙයක්ම වෙන්න ඕනේ කිසිම සාක්ෂියක් ඉතිරි වෙන්නේ නැති විදියට.
තේරුණාද? ඔබ දන්නවනේ අර උපාලියා මේකට අත ගැහුවොත් සේරම වෙනවා කියලා. තේරුණානේ? චින්තකයයි අපේ ඔටිකයි යන්නේ මාළු නිහාලට කියල දෙන්න. මන්දැක්කාද මාළු නිහාල් පොරැල්ල ඉන්න. යකෝ මාළු නිහාල් කියන්නේ සොත්්‍යයක දකුණු අත්ත වගේ ඉන්න කෝලයා. ඕකට ගේමත් දුන්නට ගමන් සොත්්‍යය ඇවිස්සෙනවා. ඕක අනිවාරෙන් අපිට ගේමත් දෙන්න හදන. ඊට කලින් අපි ඉක්මන් වෙන්න ඕනේ. මොකද මේ හොඳ ගේම. ඔව්. අනිවාර්යෙන් අපි ඉස්සර වෙන්න ඕනේ. මට උත් එක්ක බේරගන්න දෙයක් තියෙනවා. මට ඒකට උඹේ සම්පූර්ණ සහයෝගය අවශ්‍යයි. යකෝ මට මේ මහ පොළවත් එකයි යහසත් එකයි මං ඕකුන් යෝලු කටු කුඩු වෙන්න තියන්නේ මං දන්නවද මං දන්නව ඒක නෙමෙයි කොහමද බිස්නස් වල තාත්තේ ඒක අවුලන්නේ කොළොඩු වැඩේ කරගෙන යනවා මේ අද බෝතල් වගේකුත් මට හම්බ වෙනවා මට තෝනේ කොහමද එවනේකේ විස්කියා මේ පංකෝ ඈ අද කොමත් සතුට සමරන්න ඕන දවසක් නේ මාළුනි හාල්ගේ අන්තිම දවස අද මේ ඔබ දන්නවද මං හදිසිම ආවේ කියලා මට තකටියක් ඕනි බා හරි ඔබ බලයන්කෝ මං හවසට පුරේට එවන්න. එනම යනවා බා. ආ මේ දැරේ. ඔබ යන ගමන් ඔබලා චින්තකලාය දිහා ඇහැද්දාගෙන ඵලයක්. ආයෙ මොනවා බලන්නද බා? මේ වෙලාව වෙනකොටත් මාල් නිහල් යවන්න ඕන තැන චින්තක යවලා ඇති. හරියට මං කොහොමද බලාගෙන ඉන්නම්. බොන්ඩයි මොන තේද බං ඇයි අයිව උදේ කාලත් නෑනේ අයියේ කෑම් අරුන් ටික ස්පිරිතාලට ගියාද ඔව් අයි ගියායි මොකද වුනේ මෝෂන් එකට ගත්තා අයියේ. කොහෙටද වැදිලා තියෙන්නේ? හරියටම පපුව මැද්දට අයියේ. උණ්ඩ තුනක් තියෙනවා. අද රෑට මරණ ගෙදරට ගෙන්න ඕන. ඒ සේරම ටික උන්ගේ ඊළඟ ටාගට් එක මම තේරුණාද බල මිනිය වැඩ කටයුතු තිබුණාන් පස්සේ මේකම යන්න ලෑස්ති වෙන්න මේගම කවුද අයියා පිටින්නේ? ඔයාලට මේ පඬිතකම් වැඩක් නැහැ නේ. ඔයාලා සේරම යන්න ලෑස්ති වෙල්ලා. මං
එක බලා ගන්න. තේරුණාද? හරි අයිය. මම බලා ගන්න. චින්තකට මේ දේ කළේ කවුද කියලා. මම බලා ගන්න. පොඩි සමන්ට එන්න ගියා. ගමින් පොඩි හොස්පිටල් එකට ගියා නේද? මොකද කියන්නේ? පොඩි එක මරණ පරීක්ෂණයට අරගෙන දු. පොටලු තියලා තියෙන්නේ. මං කොහොමද බම් මේව බලාගෙන ඉන්නේ? ටාගට් එක මමලු. ඊට කලින් අපි මීගමෝට යන්න ඕනේ. මීගම්? ඔබට පිස්සුද ධම්මික? එහෙ කියලා මොනව කරන්නද? පාපා. අපි යමන් අපේ අයියලාගේ තියා. ඒ මචං මේ වෙලාවේ තියෙන සේෆ්ටිම තැන එතන. කොහෙද? සීදුවද? ඔව්. අපි යමන් එහෙ. ඔබ දන්නවනේ අපේ යටි පැත්තේ තියෙන ප්ලේස් එක. අපි එහෙ ගිහින් ප්ලෑන් කරමු. උන්ට මොකද්ද කරන්න ඕනේ? උන්ට ගහන ගේම් එක මොකද්ද? මේ වෙලාවේ අපි මුලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. තේරුණාද? හරි. අපි එහෙම කරමු. ලොකෝ! ලොකෝ! අයියේ! අයියේ! ලොකෝ! අද රෑ මිනිහ ගේන්න කලින් ඔබ සාලියස් කරන්න ඕනේ. ඒ හැම වැඩ කටයුත්තම ඔබ බලාගන්න. අයියේ! පොඩිට කියපන්. අපේ කොල්ලෝ ටිකක් එකතු කරගෙන ගිහිල්ලා මුළු ගමම කොක්කොල වලින් සරසන්න කියලා. තේරුණාද? ඔව්. මේ ගමේ උන්ට දැනෙන්න ඕනේ චින්ත කඩු වේදනාව. චින්තක නැති වේදනාව. අතකකා කරන්නේ ඔබ මොකද මෙතන කරන්නේ බලන් ගිහලා කැමරික බලපන් ඊගෙනම් පාර දිගට ඇද්දද ඈ මොකද්ද මං වැඩක් බාර දුන්නාම හරියට කරපන් කළුවචිතයා අපෙත් එක්ක එකට කාලා බීලා අපෙත් එක්කම එකට ඉඳගෙන අපේ අයියට වැඩේ දුන්නා.
පාහරයා අයියේ පියුටු කේමත් දෙමු අයියේ අපි උට කේමත් දෙන්න ඕන තමයි ඒත් මේකේ වෙලාව නෙමෙයි තේරුණාද අපි කල්පනාවෙන් මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ මේ වෙලාව උන්ගේ ටාගට් එක මම අපි මේ වෙලාවේ පරිස්සම් වෙන්න ඕනේ උඹයි ලොකුයි හිට පාන්දරම මේ ගම යන්න ලැස්තියි එතකොට මලගෙදර වැඩ ටික අයියේ චකෝ ඒ වැඩ ටික මම බලා ගන්නම් අනිත් උන් ඉන්නවනේ මම උන්ට කියන්නම් බල දෙන්න ලැස්තියි හරි දැන් බලයන් අපි වලපැත්තට ගිහිල්ලා වැඩ ටික බලන්න නම් අයියේ හරි පොඩි මේ බයන්න කලින් අපේ ආයුධ දෙක තුනක් දාගෙන බලයන් මේ වෙලාව මට උඹලා වටිනවා අපි හැමෝම වටිනවා හරි පරිස්සම බඩු දිනවා අයියේ එමා අපිට පාන්දරමයා මං සේරම ලෑස්ති කර මලගෙදර කටයුතුත් අවුලක් නෑනි ඔව් ඒ හැමදේම හොඳින් වෙනවා අපි පාන්දරම සීදුව යන්න ඕනේ උන්ගේ ඊළඟ ටාගට් එක මම ඊට කලින් අපි මෙහෙන් එහෙ යන්න ඕනේ තේරුණාද අරනි කරුණේ මරුන් කන්න බෑ බං යකෝ මං ඉන්නකම් උඹට කිසි දෙයක් වෙන්නේ නෑ මං ඔක්කොම මරාගෙන මැරෙනවා උඹට කිසි දෙයක් වෙන්න දෙන්නේ නෑ අපි මේ වෙලාවේ කලබල වෙන්න නරකයි මේ හැමදේම අපි ප්ලෑන් කරලා දෙන්න ඕනේ තේරුණාද ඒ හින්දා අපි මේ තියෙන සේරම දේවල් හරි විදියට කරන්න ඕනේ අපි ඒට ගිහිල්ලා ප්ලෑන් කරමු ඕකුන්ගෙන් පලියට පලිය ගන්නවා සොත්තියා හිතන්නේ මේක විට පස්සේ කවුරු ඇති කියලාද? කලෝජිත් විට පස්සේ? මේක විට පස්සේ සොත්තියයි කලෝජිතුයි. ඒ වගේම මාළුනිහාල් කලුව මෙහෙවණ්ඩත්තේ ආවල නිහාල්. ඔක කොහොමත් පිට කවට්ටු වැඩ කරන එකෙක්. නොයෙල් මාම හිටියා නම් අද අපිට මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ බං. ඒ කෙට්ටවත් ඔලුව උස්සන්න දෙන්නෙත් නැහැ. අපිට දැනෙනවා නොයෙල් මාම නැති පාඩුව. ඔබ බය නැතුව හිටහන්කෝ. මං ඉන්න ඔබත් එක්ක. ඔබ කෝකරත් පොඩ්ඩක් පරිස්සමෙන් ඉඳපන්.
මොකද මේ කාලේ අමරසිංහලට එච්චර හොඳ කාලයක් නෙවෙයි. තේරෙනවද? මම යන්න. මොන හරි තිබ්බොත් මට කියා. Christopher Bernard Richard Berry. කියන තමුන්නේ. ඔව් සර්. මාත් තමයි. අම බර්ග් ජාතිකය. ඔව්. අපේ තාත්තා බර්ග් ජාතිකය. තමුසේ අමරසිංහලත් එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරනව නේද? නෑ මහත්තයෝ. මං අමරසිංහලත් එක්ක කුඩු බිස්නස් කරන්නේ නෑ. මං කුඩු බිස්නස් කරන්නේ තනියමයි. කාගේ හයිය කරගෙන තමුන් ඔය ඉන්නේ? මට කාගේවත් හයියක් නෑ මහත්තයෝ. මට තියෙන්නේ මගේ හයිය විතරයි. එතකොට කොහොද දැන් ධම්මික? මං දන්නේ නෑ මහත්තයෝ. මං කොහොමද දන්නේ? තමුන් දැන් මට ඇත්ත කිය. තමුන්ට දැන් කිසි ගැළවීමක් නෑ. තමුන් නේදර හැටේවත් කොල්ල දෙන රෙඩි තියලා මරලා දැන්. ඔව් සර්. උන් දෙන්න මගේ වැඩවලට බාධා කරා. ඒ හින්දා මම උන් දෙන්නට වෙඩි දීලා දැම්මා. ක්‍රිස්ටෝෆර් බැරීගේ අපරාධ චාරිකාවට මුලින්ම ඇතුල් වෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ ඔහුට විරුද්ධව ගිය තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීම. මේ ඝාතන සිද්ධීන් වල සුවිශේෂත්වය තියෙන්නේ මේ ඝාතන දෙකම ඉතාමත්ම ක්‍රූර ලෙස මෙලෙච්ච ලෙස සිදු කළ ඝාතන වීම. ඊට අමතරව ධම්මික සහ අමරසිංහ කල්ලිය සමග සම්බන්ධ වීමේදී ඔහු මද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ පුජ්‍යලයන් පැහැර ගැනීම, පුජ්‍යලයන්ගෙන් කප්පම් ලබා ගැනීම සහ කොල්ලකෑම් වලට සම්බන්ධ වූ බවට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ක්‍රිස්ටෝෆර් බැරි මේ ධම්මික අමරසිංහ සහ විශේෂයෙන්ම ධම්මික අමරසිංහ සමග එකට කල්ලි ගැසී මේ අපරාධ සිදු කළ පුජ්‍යලයෙකු හැටියටයි පොලිස් වාර්තා පොත්වලට එකතු වෙලා තියෙනවා. උඹලා දෙන්න මගේ වැඩවලට මැත්තට ඇවිල්ලා කරගත්තේ ලොකු වරදක්. හරිද? දැන්වත් ඇත්ත කියපන්. කවුද උඹලා වෙව්වේ? ඇත්ත කියපන්. ගබන්. මනාතටම ගිහිල්ලා මනාතේ තුනේ ති ක්‍රිස්ටෝෆර් බැරි මේ ධම්මික අමරසිංහ සහ විශේෂයෙන්ම ධම්මික අමරසිංහ සමග එකට කල්ලි ගැසී මේ අපරාධ සිදු කළ පුජ්‍යලයෙකු හැටියටයි පොලිස් වාර්තා පොත්වලට එකතු වෙලා තියෙනවා. ආ බැරි. මොකද හදිස්සිය මේ පැත්තේ? ධම්මික මට පැකට් ටිකක් ඕනේ බා. මං හවසට සල්ලි එවන්න. දැන් කවුද උඹෙන් සල්ලි ගෙන ඇහුවේ? හරි හරි මං නිකමට බං කිව්වේ. උඹ මේ ආපු එකත් හොඳයි. මට තියෙනවා වැඩක් කරගන්න. මොකද? පොඩ පොඩ එන්න බල. හරි. මේ අපිට තියෙනවා එකෙක් උස්සන්න. අපි උස්සලා වුව කපමක. උඹ දන්නවනේ මම එකෙන්ම කැමති වැඩේට. කවුද උස්සන්න? උස්සන්න තියෙන්නේ
තව මේ බාර් එකේ මහත්තයාගේ පුතා. අපි ඌ උස්සලා කප්පමක් ගමු. උසම්. මම එකෙන් මෙන්න වැඩිද. Right. අපි ඌ උස්සලා ලක්ෂ 10ක් ගමු. Good idea. බේටා මම මුස්සන් නම් මේක. ගමින් මම යනවා මට වැඩ වගේක් තියෙනවා බං මං අර වැඩේට හවසට කොල්ලෙක් එවන්න බුගේ යතේ එවපන් අපි අර වැඩේ කරමු හරි සර් රයිට් ක්‍රිස්ටොෆ් බැරි තමන්ගේ අපරාධ චාරිකාව බොහෝ දුරට නිරතව සිටියේ ධම්මික අමරසිංහත් එක්ක ධම්මික අමරසිංහත් විරුද්ධව කළු අජිත් සහ නාවර නිහාල් ක්‍රියාත්මක වෙද්දි ඒ කණ්ඩායමට එරෙහිව කටයුතු කළ ප්‍රධාන සෙන්පතියෙකු හැටියට තමයි ඒ කාලයේ ක්‍රිස්ටොෆර් බැරි හැඳුන්වන්නේ. කවුද තොපේ ලොක්කා? කතා කරපන්. මං දන්නේ. ඇත්ත කියපන්. ඇත්ත කියපන්. කොහෙද උඹේ මහේකා ඉන්නේ? කතා කරපන්. යකෝ. මරුණක ඇත්ත කියපන්. ඇත්ත කියපන් කොහෙද? කියන්න. ආ. දෙමඩ උඩ. දෙමඩ උඩ නේ. මුගේ නිල දෙමඩ කොට්ටම දාපන්. ආයි. අල්ලප. 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 ධම්මික අමරසිංහ සමග සිදු කරන ලද ප්‍රධාන ගණයේ අපරාධ හැම එකකටම ක්‍රිස්ටොෆර් බැරි සම්බන්ධ වුණා. ඔහු ඉතා දක්ෂ වෙඩික්කාරයෙක්. ඔහු හොඳ ඉලක්කකරුවෙක්. එම නිසා බොහෝ අවස්ථාවල ධම්මික කල්ලිය විසින් සිදු කරන ලද ඝාතනවලදී වෙඩික්කරුවා හැටියට ක්‍රියාත්මක වුණේ ක්‍රිස්ටොෆර් බැරි. ඔහු අත්අඩංගුවටපත් වෙනවා. අත්අඩංගුවටපත් වෙලා දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වෙලා නිදහස් වෙනවා. හැබැයි මේ නිදහස් වීමෙන් පසුවත් ඔහු නැවත අවතීර්ණය වන්නේ අපරාධ ලෝකයේ. ධම්මික වෙච්ච දේ වුණා බා. දැන් ඔක ගැන හිතන්න එපා. අපි දැන් බලමු මුංගෙන් පරිගන්න විදියක් ගැන. තේරෙනවද උඹට? ඔය හැම එකකින්ම මම පලි ගන්නවා ගන්නවමයි. මේ වෙලාවේ කලබල වෙලා වැය බා. තේරෙනවද උඹට? ගහන ගේම කොළුවෙන් ගහන්න ඕනේ. අපි අපේ බලේ වැඩි කර ගන්න ඕනේ බා. හැමදේම ආපහු පටන් ගන්න. තේරුණාද? අලුතෙන් පටන් ගන්න. ඒක කොබන් අපිට සල්ලි. හරි මම බලන්නම් ඒක පොඩ්ඩක්. ඔයයි මොක ගිහිල්ලා අර සීදුවේ ෆැක්ටරි පඩියන වාහනේ තියෙනව නේද? පටිසලිකේන වාහනේ. ඔව්. අන්න ඒක යන වෙන වෙලාව ගැන පොඩ්ඩක් මට හොයලා බලලා කියනවාද? හරි අයියේ.
තමුන් නේදර ධම්මිකත් එක්ක එකතු වෙලා සීදුවේ කම්පැනි සිකියුරිටි කාර්යය වලලා සල්ලි මං කොල්ලකේ මං සර්ට කිව්වේ අපේ වැඩවලට හරස් කපන ඕන කෙනෙක්ට අපි දෙන්නේ තුවක්කු බටින් කියලා තමුස සෙල්ලම් දැම්මේ තමුසගේ සහෝදරයා නිසා නේද නෑ මාත්‍යෝ මං කවදාක්වත් මගේ අයියගෙන් උදව් ඉල්ලලා නෑ ඔය පුංචි පුංචි දේවල් වලට ඇරෙන්න මගේ ඇඟේ බය කියන දේක ඇවිලාවත් නෑ මාත්‍යෝ මොකද මං කලින් ආරක්ෂකයන් සේන සේවය කරේ ඉතින් මට ඔය බය කියන දේ දැනින්නවත් නෑ මං අහලා තියෙන තමයි සොඳ වෙඩික් කරුවෙක් කියේ ඔව් සර් මං හොඳ වෙඩික් කරුවෙක් තමයි අයි වානේ නෑනේ තාම ඉඳපන් ඉඳපන් හදිසි වෙන්න දින ඉඳපන් මතකනේ අයිය කිව්ව දේවල් ඔක්කොම චොර කරගන්න නම් එපා මේ පාර හරියට තියපන් වාහනේ මෙතනින් ගිය ගාම්ම දෙන්නත් ටික ෆලෝ කරා තියපන් ඔලු කට්ට කුඩු වෙන්න මතකනේ අයිය කිව්ව දේවල් නැත්තම් අපිට හම්බෙන්නේ කොහොද ඒ වාහනේ නෝ අයි දඟලන්න එපා දඟලන්න කොහොමද තාම අපරාධ ඔහුගේ ජීවිතය සමග බද්ධව පවතින්නක් හැටියට තමයි සැලකුවේ ඔහු. බොහෝ විට මේ තත්ත්වයට අපරාධකරුවන් මූණ දෙන්නේ ඒ යම් අපරාධ කල්ලියක සමාජිකයක හැටියට සිටීමේදී ඔහුට ප්‍රතිවිරුද්ධ කල්ලියෙන් එල්ල වෙන ජීවිත තර්ජන හේතුවෙන් ඔහුට හරිම අපහසු වෙනවා මේ රින් එක එහෙම නැත්නම් මේ කවය ඇතුලෙන් එළියට යන්න. එවැනි තත්ත්වයක් යටතේ තමයි ක්‍රිස්ටොෆ් බැරි දිගින් දිගටම අපරාධ සිදු කිරීමට ප්‍රවණතාවයක් දක්වන්නේ. මං ඇතුලේ ඉන්න කාලේදී අරුන් හොඳට දඟලන්න ඇති නේද බා? අම්මෝ ඌ අයියේ උන් මාර ගේමක් කිල්ලුවේ. උන්ට අපි රිටර්න් එක දෙන්න ඕනේ අයියේ. බය වෙන්න එපා බා. මං දැන් එළියෙන් ඉන්නේ. මං ඇතුලේ හිටියට මේ එළිය වෙන දේවල් ගැන හොඳට අවධානයෙන් හිටියේ. හා දැන් මං දැන් එළියෙන් ඉන්නේ. හරි. මං ඕකුන්ට වැඩිකල් නටන්න දෙන්නේ නැහැ. මං ඕකුන්ගෙන් එකින් එකාගෙන් පලි ගන්නවා. හරිද? කොහොමද ධම්මිකයා? ධම්මික අයියා ගෙදර අයියේ. මේ දවස්වල යා ගෙදරම ඉන්නේ. මේක හොඳයි බං ධම්මික ආපු නැති එක. මේ දවස්වල අරුන් අපේ පස්සේ එළවණ වැඩි. පොකටත් පොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔව් අයියේ. අයියා නැති දවස්වල මාර පසු ගොඩක් වුණා අයියේ. බලමු. මම දැන් එළියට ඇවිල්ලානේ ඉන්නේ මං ඕකුන්ට වැඩි කල් සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ ක්‍රිස්ටොෆර් බැරිගේ අපරාධ වාර්තා අතරට එක්ව තිබෙන විශේෂම අපරාධය තමයි එවකට කොළඹ උතුරු ප්‍රදේශයේ බාරව හිටපු සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර් මහතා ගමන් කළ ඔහුගේ නිල රථයට අත්බෝම්බයක් විසිකිරීමෙන් ඒ රථය තුලදීම ශාන්ති කුමාර් මහතා ඝාතනය කිරීම මේ සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමයි සිදු කළේ මේ සිද්ධියෙන් පසුව ක්‍රිස්ටොෆර් බැරි අත්අඩංගුවටපත් නොවි කාලයක් සැඟව සිටියා
බඩු වෙනවා අයියේ බඩු වෙනවා මෙට ගනින් ඔබ මන් දෙයක් හිතුවත් කරලම තමයි මහත්වය පස්ස බලන්නේ තමුසේ එදා තමයි ජීවිතේ කරන්න ලොකුම වරද කරගත්තේ තමන් හිතුවද නීතියත් එක හැමදාම සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියේ. එහෙම. හරි විදියට මට වැඩ ටික වෙන්න ඕනේ. හරි අයියෝ. තේරුණානේ? හරි හරි. බඩු ටික වෙලාවට හරි තැනට යන්න ඕනේ. හා හරි අයියෝ. හරි. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මෙන්න අයියේ කවුරුහරි හිරමණයක් අතපත දාගෙන ආවොත් තියන ඔලු කට්ට කුඩුවෙන්ද මේ 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 නවත්තපන් බං උඹේ කයිවාරු පලයලා ගිහිල්ලා වැඩේ කරපන් දැන් උඹ මොනවද කරන්න හිතන් ඉන්නේ අනේ මන්දබ මා පොලිසියෙන් හැමතැනම හොයනවා මන්නම් හිතන්නේ ඔබ මේ වෙලාවේ වහන් වෙලා හිටියත් හොඳයි කියලා ඔහු නීතියේ රැහැනින් පලා යමින් ගත කළ මේ අප්‍රකට ජීවිතය තුළ ඔහු සමග ඔහුගේ ප්‍රේමවන්තිය එහෙම නැත්නම් ඔහු ආදරය කළ තරුණියක් සිටියා ඔහු විවාහක පුජ්‍යලෙක් ඒත් ඔහු ආදරය කළ තරුණියක් එක තමයි ඔහු මේ මුළු කාලය පුරාවටම තැන් තැන්වල සැඟවෙමින් සිටියේ ඔහුගේ මේ සැඟවීමේ කාලය තුළ ඔහුගේ අතින් එක් අත්වැරද්දක් සිද්ධ වුණා මෙම තරුණියට ඔහු මිලදීගත් මහාන මැෂිමක් යම් වෙළඳ ආයතනයක සිට ඔහු පදිංචි නිවසට වාහනයකින් ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණා ඒ තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම වෙළඳ ආයතනය හොයාගෙන ඒ වෙළඳ ආයතනයෙන් මිලදීගත් ඒ මහාන මැෂිම රැගෙන ගිය නිවස එම වාහනේ පැදවූ රියදුරාගෙන් දැනගෙන මේ නිවස රාත්‍රී කාලයේ වට කරනවා තමන් වාහනයක් හයර් කරනවා නේද ඔව් සර් මට ලොරියක් තියෙනවා මං හයර් කරන් තමයි ජීවත් වෙන්නේ සර් තමන් මේ ඊයේ පෙරේදා මැසිමක් කරගෙන හයරයක් කොහෙටද ගියා ඔව් සර් අරන් ගියා රාගමට අරන් ගියා සර් ඕ මට මතක සර් රාගම කොහෙටද ගියේ රාගම සර් රාගම පල්ලිය පාරස. ඔව් මට මතක විදිහට පාතේ පාරස. මේ යනකොට වෙලාව කීයද දැන්? සර් හවස 3ට විතර සර්. තව කී දිනක් කියත්තේ කාවද? සර් මහත්තයෙකුයි නෝණ කෙනෙකුයි තමයි ආවේ සර්. ඔයාලා මතකද එයාගේ හැඩරුව? ටිකක් මහත මූණ රවුම් කෙනෙක් හිටියේ සර්. මට මතකයි සර්. දීපේ කරා. ඔව් සර්. ක්‍රිස්ටොෆ් බැරි ඔහු වෙඩික්කරුවෙකු හැටියට ඔහුට තිබිච්ච සුපුරුදු පරිචය පාවිච්චි කරමින් ඔහු දිගට හරහට පොලිස් නිලධාරියන්ට වෙඩි තබනවා නමුත් පොලිසිය විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකට ලක්ව
ක්‍රිස්ටොෆර් බැරි සහ ඔහු සමග සැඟවී සිටි ඔහුගේ පෙම්වතිය රාගම ප්‍රදේශයේ පෙරලන්ද ප්‍රදේශයේ නිවසකදී දිවිය අවසන් කරන අය තමයි ක්‍රිස්ටොෆර් බැරිගේ දීර්ඝ කාලීන අපරාධ චාරිකාවේ අවසානය. මේ සිද්ධියනුත් අපිට පැහැදිලි වන්නේ කෙතරම් බලයක් ගොඩනගාගෙන කෙතරම් අපරාධ කරමින් ඉතා සුළු කාලයක් තුළ අපරාධ ලෝකය දික්විජය කරාත් නීතියේ හස්තයට ඔහු යටත් වන අවස්ථාවක් වෙනවා. එකම වෙනස ඒ අවස්ථාව කෙටි කලකින් ළඟාවනවද දිගු කලක් යනවද කියන එක පමණයි. නමුත් ඒ නීතියේ හස්තයට අපරාධකරුවන් යටවීම නියතයක් හැටියට තමයි සැලකෙන්නේ.